මොකද අද උදේ පාන්දරම නැගිටගෙන අතේ කැක්කුම වැඩිද දැන් නම් එච්චර කැක්කුමක් නැහැ එහෙත් එක විදියට එල්ලන් ඉඳ ගියාම යමාරු මොනවා කරන්නද ළමයෝ තව මාස දෙක තුනක් කොහොම ඉන්න වෙයි ක්‍රිස් මං කල්පනා කළේ ටික දවසක් අම්මා ළඟට ගිහින් යන්න बाटनी मी वाट हॉस्पिटल है ना तीनों ने यू हैव टू गो फॉर द क्लिनिक नो साथी देखो कि इन्हें इन्हें क्यों हुई माँ इटे कली है ना ते खावा देते ध्यान नहीं ताकने इन्हें अरे ते कोई आता तुस्सा के ने बात से क्या ने पुलवान्द माँ सिरी इटे किया ला मेरे बस स्टैंड के दाग आना इतनी दान ना ट्रीविले का गन पुलवा මම වෙන්දට යන්නේත් එහෙම තමයි. ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි අර මිනිස්සු ඇවිල්ලා සල්ලි ටික දීලා එනකන් කොහෙවත් යන්න එපා. අද එනවා කිව්ව නේද? කිව්වේ නම් එහෙම තමයි. අද උදේ 10 වෙනකොට අර මිනිස්සුන්ට සල්ලි යවන්න ඕනේ. සල්ලි ගෙදර තියනවද නැත්නම් බැංකුවෙන් ගන්න වෙයිද? මේ මම සල්ලි ගෙදර තියාගෙන ඉන්නේ මගේ වියදමට. ඔබ ගෑනු හැප්පුවා නම් ඔබේ කවුන්සල් සල්ලි අරන් දීප. හරි වැඩක්. මගෙන් සල්ලි අහන්න. අනික දැන් ඔබටත් කම්පැනි චෙක්ස් වලට අත්සන් කරන්න පුළුවන්. එතකොට මං කම්පැනි එකෙන් ගන්න සල්ලි account වලට යනවද?
අන්න ඒක නම් හොඳ ප්‍රශ්නයක්. උඹ කම්පැනියේ ආයිතිකාරය පුතා වුණාට මට කමක් නැහැ. මමයි කම්පැනියේ මැනේජින් ඩිරෙක්ටර්. උඹටත් මාසිකට පඩියක් තියෙනවා. ගන්න හැම සතයක්ම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හැටියට අකවුන්ට්ස් වලට යනවා. එච්චරයි. නියමයිනි. එතකොට මගේ පඩිය කීයක් විතරද කියලා දැනගන්න පුළුවන්ද? ඒක නම් මම තාම හරියට දන්නේ නැහැ සර්. එතකොට මගේ රාජකාරි මොනවද කියලා දැනගන්න පුළුවන් වෙයිද? ඔය දෙකටම උත්තර ඕන නම් ඔස්ට්‍රේලියාවට කෝල් එකක් අරගෙන අපච්චිගෙන් අහගනි. ඒක මම පස්සේ අහගන්නම්. ඊට කලින් මගේ හොඳ මාමා වගේ මට චෙක් බුක් එකක් ලැබෙන්න සලස්වන්න පුළුවන්ද? චෙක් පොත අන්න පල්ලෙහා මේසුවට ඇති. හැබැයි බැංකුවෙන් ගන්න හැම සතයකටම මට වවුචර් එකක් අසම් කරන්න ඕන. වවුචර් එකත් චෙක් පොතත් එක්කම ඇති. මම මෙහෙම නීති දානවට ඔබ මයිත් එක තරහ නැහැනි. තරහ වෙනා නෙවෙයි මං සන්තෝෂ වෙනවා. මට මෙච්චර වියදම් කරලා ඔස්ට්‍රේලියාවේ තියාගෙන බිස්නස් මැනේජ්මන්ට් මට ඉගැන්වුවේ මේ හම්බ කරලා තියෙන දේවල් නැති කරන්න නෙවෙයි. මගේ අප්පච්චි මාමයි හම්බ කරපු හැම සතේකටම හැම බින් අඟලකටම මං වගේ කියනවා. ඒ ගැන මාමවත් අප්පච්චිවත් මං ගැන සැකයක් තියාගන්න එපා. එහෙනම් දැන් පල්ලෙහාට ගිහිල්ලා චෙක් පොත දිගහැරලා මැනේජින් ඩිරෙක්ටර් කියලා සීල් එක ගහලා තියෙන තැන අසම් කරන්න. මං ගැන මෙච්චර ලොකු විශ්වාසයක් තියාගත්තට තෑන්ක්ස් මාම්. අර තෑන්ක් කරන්න කලින් ගිහලා අපච්චිට කෝල් එකක් ගන්න.